අයිබෝන් කිසු වර්ෂ 2020 කෝ අගෝස්තු මාසේ 7 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සතියේ පලාපල විග්‍රහය මේස ලග්නය ලග්නාධිපති කුජ 12 වෙනිත් රාහු සිකුරු 3 වෙනිත් තයි බුධ 4 වෙනිත් ගුරු 9 වෙනිත් සෙනසුරු 10 වෙනිත් කුජ 12 වෙනිත් චන්ද්‍රය හත අට නම යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර එම නිසා මේෂ ලග්න හිමියන්ට පෙරපින් මතුවි සුභඵල ගෙන දෙන සතියක් උදා වන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. රාහු මහදසා ගුරු මහදසා අතුරු දසා ලබන අයට පමණක් එම සුභඵල තත්ත්වයෙන් නැතිවෙන බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. උෂම ලග්නේ උෂම ලග්න කියන්නේ පහුගිය ජනවාරි 10ට කලින් සෙනසුරුගේ අෂ්ටමී රාශියක් ගත කරලා උෂම ලග්න හිමියෝ. දැන් උෂම ලග්න හිමියන්ට හොඳයි. උෂම ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු රාහු සමග ධනස්ථානයේ රාහුබුද වික්‍රමස්ථානයේ තුන්වැන්නේ ගුරු අටවැන්නේ කේතු සමග ගෝචර ගමන යෙදෙන සෙනසුරු පුණ්‍යස්ථානයේ කුජ 11 වැන්නේ චන්ද්‍රය 6 7 රාශිවල ගෝචර ගමන යෙදෙන දැන් චන්ද්‍රය 11 12 ලක්ෂණේ ගෝචරකම් නේදන මෙම සතිය උෂම ලග්න හිමියන්ට බොහෝ අධිසි ධන ලාභ මිල මුදල් ලාභ ඒ වගේම රත් වාහන ලාභ කොමිස් මුදල් මැණික් භූමි වාසනා සතුරන් පරාජය වීම මේ සියල්ල ඇති වෙන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මෙම සතියක නිසා උෂම ලග්න හිමියන්ට ඉතා වාසනාවන්ත සතියක් බව පෙන්වා දෙනවා විශේෂයෙන් ලොතරැයි මිලදී ගන්න හොඳ සතියක් ලග්නාධිපති ධනස්ථානයේ දෙවැන්නේ ගෝචර ඵල දෙන අවස්ථාවක් නිසා එම්න තියෙන්නේ මිතුන ලග්නේ ගත්තම ලග්නාධිපති බුධ ධනස්ථානයේ රවි සමග සංයෝග වන අතර රාහු සිකුරු ලග්නේ ගුරු කේතු හත්වැන්නේ සෙනසුරු අටවැන්නේ කුජ දසවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය සිකුරු බුධගේ සිකුරුගේ මහා දස කුජගේ ගුරුගේ මහා දස අතුරු දස ගත කරනවා නම් යම් කිසි මිතුන ලග්න හිමියෙත් අෂ්ටමී රාශියේ තිබත් ඒව යටපත් කොට සුභඵල උදා කරන බව පෙන්වා දෙනවා විශේෂයෙන් ඔබට ශරීර සෞඛ්‍ය හොඳ යහපත් අතට හැරෙනවා සියලු සුඛ විවරණ සැප සම්පත් භුක්ති විඳින ලැබෙන මංගලයක උදා වෙන සතියක් අදිසි ධන ලාභ මිල මුදල් ලාභ සියල්ල හිමන් ඉනවා ඉද කඩන් දේපල පියා ගුරුමෙන් ලැබෙන තියෙන දේවල් ඔක්කොම ලැබෙන සතියක් බව නැවත කියනවා කටක ලක්ෂණී ලක්නාධිපති චණ්ඩය 9 10 11 ගෝචර කමනේ යෙදෙන මෙම සතිය සිකුරු රාහු 12 වැන්නේ රාහුද ලක්ෂණී ගුරු කේතු 6 වැන්නේ සෙනසුරු 7 වැන්නේ චණ්ඩය 9 10 11 ගෝචර කමනේ යෙදෙන නිසා විශේෂයෙන් අධික ලෙස කෝපාෂ්ඨන කේන්තිගත ලක්ෂණ ඇති වෙනවා ස්ථාන මාරු ඇතිවීම නිසාම හිත කලකිරෙනවා පදිංචේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා විදේශගත වීම පෙන්නුම් කරත් මෙම වකවානුව තුළ විදේශගත වෙන්න විදියක් නැහෙනේ ඒක නිසා හදිසි ස්ථාන මාරු වගේ දේවල් තමයි ඇති වෙන කියලා පිනට ලහමට බොහොම ලැබි සතියක් බව පෙන්වා දෙනවා සිංහ ලග්නේ ලග්නාධිපති රාහු බුද්ධ සමග 12 වෙනි සිකුරු රාහු අයස්ථානේ කේතු ගුරු 5 වෙන්නේ සනි 6 වෙන්නේ කුජ 8 වෙන්නේ චන්ද්‍රය 8 9 10 ගෝචර ගමනේ දෙන මෙම සතිය සිකුරු මහා දස රාහු මහා දස ගුරු මහා දස අතුරු දස ගත කරන අයට පමණක් නැ සෙනසුරු මහා දස අතුරු දස ගත කරන අයටත් සුභඵල ගෙන දෙනවා සිකුරුගේ රාහුගේ ගුරුගේ ශනිගේ අතුරු දස මහා දස ගත කරන අයට සුභඵල අත්වෙනවා හදිසි ධන දාවල උතරයි වාසනා කොමිස් මුදල් පතල් වලින් මැණික් වාසනාව හිමි වෙනවා ඒ වගේම නිවාස ලාභ හිමි වෙනවා කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ අයස්ථානේ රවි සමග සංයෝග වන සතියක් සිකුරු රාහු දස වෙන්නේ ගුරු කේතු හතර වෙන්නේ සෙනසුරු පස් වෙන්නේ කුජ හත් වෙන්නේ චන්ද්‍රය හත අට නම් රාශිවලත් ගෝචර ගමනේ දෙන මෙම සතිය
කන්‍යා ලග්න හිමියන්ට බුධ මහා දසා ගත කරනවා නම් පමණක් සුභ ඵල අත්නවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. රවි මහා දසා ගත කරන අයටද එම සුභ ඵල අත්න බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තුලා ලග්න ලග්නාධිපති සිකුරු රාහු සමග පුණ්‍යස්ථානයේ රවි බුධ දස වෙන්නේ කේතු ගුරු තුන්වැන්නේ සනි හතරවැන්නේ කුජ හයවැන්නේ චන්ද්‍ර හයතර රාශිවල ගෝචර ගමනේ දෙන මෙම සතිය තුලා ලග්න හිමියන්ට කිසිම අයුරකින් සුභඵල දෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. රවිගේ අතුරු දසා මහා දසා ගත කරන අයට පමණක් සුභඵල අත්වෙනවා. බුධ අතුරු දසා මහා දසා ගත කරන අයට පමණක් සුභ පලත්වනව කියලා කියන්න ඕන. උච්චික ලග්නේ ලග්නාධිපති කුජ පස්වැන්නේ ගුරු කේතු දෙවැන්නේ සෙනසුරු තුන්වැන්නේ රාය බුධ නවවැන්නේ රාය සිකුරු අටවැන්නේ ගෝචර ගමනේ යෙදෙනවා. චන්ද්‍රය පහය හතේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය ගුරු මහා දසා සෙනසුරු මහා දසා ගත කරන උච්චික ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ලොතරැයි වාසනා කොමිස් මුදල් වාහන ලාභ නිවාස ලාභ මැණික් සම්පත උරුම බව පෙන්වා දෙනවා. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ලග්නේත් කේතු සමග සංයෝග වන අතර සෙනසුරු දෙවැන්නේත් කුජ හතරවැන්නේත් රාහු සිකුරු හත්වැන්නේ රවි බුධ අටවැන්නේත් චන්ද්‍රය හතර පහේ රාශිවලත් ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය ඔබට සෑම අතින්ම කෝටියක් දෝෂ භංග කරන සෑම අතින්ම කරදර සතියක් බව පෙන්වා දෙනවා. ඒ කියන්නේ කෝටියක් දෝෂ භංග කරන නිසා ඔබට විපත් කරදර නැහැ. නමුත් ඔබට මුදල් අතින් අගහිගතාවයන් නැති වෙනවා. තාඩන පීඩන ඇති වෙනවා. නමුත් මරණය වළක්වනව මොනම දෙයකින්වත් මරන්න බෑ. හිංසාවක් කරදරයක් කරන්න බැරි සතියක්. හැබැයි බුද්ධගේ අතුරු දසා මහා දසාවක් ගත කරන අයට පමණක් මෙම සතිය තරමක් දුරට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. මකර ලග්න ලග්නාධිපති ශනි ලග්නේ කුජ වික්‍රමස්ථානයේ සිකුරු රාහු හයවැන්නේ ත්‍රයි බුධ හත්වැන්නේ ගුරු කේතු දොළොස්වැන්නේ චන්ද්‍රය තුන හතර පරාශවල ගෝචර ගමනේ දෙන මෙම සතිය තුළ මකර ලග්න හිමියන්ට මංගල යෝග උදාවන සතියක් බව පෙන්වා දෙනවා. මෙන්න මෙතෙක් ඔබේ ප්‍රමාද විවාහයට හොඳ අවස්ථාවක් තියෙන සෙනසුරු ලග්නේ ගමන් කිරීම නිසා හදිසි ධනලාභ ඇති වෙනවා. මේ සෙනසුරු ලග්නේ යනකොට මේ අත්දැකීමෙන් කියන්නේ පොතේ පතේ මේව නැහැ. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය දොළොස්වැන්නේ ගුරු කේතු එකොළොස්වැන්නේ කුජ ධනස්ථානයේ උදවැන්නේ රාහු සිකුරු පස්වැන්නේ රවි බුධ හයවැන්නේ චන්ද්‍රය දෙක තුන හතර රාශිවල ගෝචර ගමනේ දෙන මෙම සතිය කුම්භ ලග්න හිමියන්ට ගුරු මහා දසා ගත කරනවා නම් සිකුරු මහා දසා ගත කරනවා නම් පමණක් රවි මහා දසා ගත කරනවා නම් පමණක් සුභ ඵල අත්වන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්නය ලග්නාධිපති ගුරු දසවැන්නේ කේතු සමග සංයෝග වන අතර සෙනසුරු අයස්ථානයේ කුජ ලග්නේ රාහු සිකුරු හතරවැන්නේ රවි බුධ පස්වැන්නේ කුජ ලග්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය චන්ද්‍රය 1 2 3 වෙන රාශිවල ගෝචර ගමනේ දෙන නිසා සෙනසුරු මහා දසා අතුරු දසා ලබා ඇති අයට බුධ මහා දසා ලබා ඇති අයට සුභඵල අත්වන්නේ නෑ. බුධ මහා දසා ලබා ඇති අයට සෙනසුරු මහා දසා අතුරු දසා ලබා ඇති අයට පමණ සුභඵල අත්වන සතියක් බව තමයි කිව හැක්කේ. තෙරුවන් සරණයි.